නි හසු වව අවස්ථාවක රටක් වෙනුවෙන් රට වැසියන් එකට එක්ව කළියයුතු බෞද්ධ ප්‍රතිපදාවක් තිබෙනවාදේ කුමක්ද සහ අපි බෞද්ධියෝ විදිහට නිවන්න අවස්ථාවක අපේ ජීවිතයේ හසුරවා ගත යුතු ආකාරය කෙ සේද ස්වාමින්නහන්සේ. පින්වත් වරුණ ඉතාම් වටිනා කාරණයක් විමසුවේ අපි හැම දෙනාමවරුණ මේ කාලවකවානුවේ බොහෝසයින් මුහුණ දෙන්නේ බොහෝ අකුසල විපාකයන්ට. ඒ අපි පිළිගන්නට ඕන මේ ඇස් දෙකෙන් අකුසල විපාක උපෙක් හාසාගත චක්කුවිඤ්ඥානී පහළ වෙන අවස්ථා බොහෝමයි. කන්දෙක ඇසුරු කරගෙන අකුසල විපාක උපෙක් හ සහගත සෝතවිඤ්ඥානී පහළවන අවස්ථා බොහෝමයි. ඉතිං මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ අවස්ථාවයි පමණක් නෙමේවරුණ ඕනුම මොහොතක ජීවිතයට යම්බන්ඳූ කරදරයක් බාධාවක් එල්ල වෙනවා නම්. වගේ අවස්ථාවකෙද පුළුවන් තරං ධරමී හැසිරීමයි තහාගතයන් වහන්සේ අනු දැනවදාරන්නේ ජීවිතයේ දුස්කරම මොහොතේ ධරමේ හැසිරීම තුළින් ජීවිතය උපරමයිෙන් ජයගාන්න පුළුවන් අරුණ ඉතිහාසේ ඒ උදෙසා වූ බොහෝ බන කතහතියෙනවා බොහෝම අමාරු අවස්ථාවි ධරමේ හැසිරල්ල මෙලොව ජයගත් අරුණ පරලොව ජයගත් ඉතින් මේ මගේ යුගයක මහා සංගරත්නය හැටියට මාත් ඒවගේ අපේ ස්වාමීන් වහන්සේලාත් ඒවගේ ගිහි ප්‍රජාාව ැටියට පින්වත් වරුුණ තුළු හැම දෙෙනමත් අපි එකතු වෙලා බුදුරජාණන් වහන්සේ අපට දීපු උතුම් අනුසාාසනාව පිහිටන්න ඕනි. වරුණ අපිම කිව්වොත් දැන් අපි හැම දෙනාව එකතු වෙලා මහා සංගරත්නයේ පන්සල් හැම පන්සලකම වගේ. අරන් එසේනාසනයකම වගේ අතිරේක වශයෙන්. ජාතියට රටට සෙත්පතා පිරිස් සධ්්‍යායනයක් අපිහද්දවසක් වගේ පැවැත්ව. ඒවට ගමයින්න ගිහි ඇත්තෝ සම්බන්ධ කරගත්ත. ඒවගේම ගිහි පිරිසත් පංචසීලයක පිහිටලා කලබලවෙෙන නැතිව ආවේගශීලිවෙෙන නැතිව මේ කුසලේට දායක වුණ වරුණු විශාල වසයෙන් අස්වැසිල්ලක් සහනයක් අපට ලැබෙනවා. ඒ විශ්වාසය බොහෝ දෙනාග අද නැති වෙලා හේතුව තමයි එව්දෙසා අවශ්‍ය කරන මඟ පෙන්වීම යොම්වුව බොහෝම අඩුවයි කංවල ටැහෙන්නේ ඇස් දෙකෙන් පේන්නේ හිත පෑරන්න ක්‍රෝධය ඇවිස්සෙන වෛරගෙන දැල් බුරාණගෙන අරමුණුණේ වරුණ. ඉතින් ඒනිසා අපි මේ දුක්හිත අවස්ථාවේ තවත් වෛරය අවුලවාගෙන හරිිය න්නෑවරුණ. ක්‍රෝධය හරිියන්නේ නෑ. ඇැබයි බුද්ධිමත් භාවය නුවන දිතිසම්පන්න භාවේ එහැමදේම තියෙන් නොනිවරුණ. අවිං්ඥානක්කව ඉන්න කිය එක නෙමේ කියන්නේ. හැබැයිවරු ආවේගේ ප්‍රශ්නයකට උත්තරයක් නෙමේ කවදාකව. දුක්පත් ජීවිතයක් සැපවත් කරන්නවරුණ. කරෝධහිම් බෑ. වෛරයෙන් බෑ. වර්ගවාදීෙන් බෑ. ඇ තරගෙන් බෑ ඔවුනොන් විවේචනය කර ගැනීමෙන් බෑ සමගියෙන්මයිඉදිනන්න පුළුවන් වෙනවරුණ. සාමග්‍යි කරන ධරමයක් මගින්මයි අපට නැගී සිටින්න පුළුව. ඉතිහාසේ ගත්තොත් මේ රටේ වේවා බාහිර රාජ්‍යයන්ගේ වේවා අරාජක යෝගයන්නාව නැදවරුුණ ඒ වගේම. දුක්හිත යෝගයන් දුර්භේක්ෂණාව නඇද ආවනි බොහෝ අවස්ථාවන් හිදියාව ඒ හැමතැනකම් වරුණ ඒ දුක්හිිත අවස්ථාව සැපවත් අවස්ථාවක් බවට හරවාගන්නට කටයුතු කරපු රජතුමාගේ පටන් සියලු දෙනාම හොදයට බිමසා බලන්්දිී සමගවුණ හැම දෙෙනම පටු අදහස් අයින් කලා තමගේ පොද්ගලික මතවාද ඉවතදා සාමූහිකවත් රට ගැන හිතුවවා ජනාව ගැන හිතුවා. ඒ සාමූයිකහත්වයේ ඉදිරියේ රටවාාසීන්ටත් තමන්ගේ දායිකත්ව උපරිමින් ලබා දෙන්න පුළුව පසුබිමක් ඇදවා. ගොවිතැන්බත් කෙරෙවවා වැැව්වමුණු බැන්දා කතිකාකරගත්ත මහා සංගරත්නේ පිරිත් කියමින් ආශිරුවාද කලා මහා සංගරත්ය අතිරේක වශයෙන් මිනිස්සුන්ව ධරම මාර්ගෙයට යොමු කරගන්න. බෝධි පූජාති කටයුතු සංවිධානය කළවරුණ. හෙම තිබුණ නිතිහස. ආනෙවමතමවරු නැමත පනගන්න ඉති දැන්න වරු හප ප්‍රශ්නයට පිළිතුර. අපි පුළුවන් හැම ආකාදයකම ධර්මදේශනාවෙන් ධර්මස්්‍රවනයෙන් ගන ගොන්න සම්බුද්ධ පූජාපවැත්වීමෙන්, බෝධී පූජාපවැත්වීමෙන් චෛත්‍ය රාජයන් වහන්සලට පූජාපවැත්වීමෙන් මහා සංගරදදයට පූපස්ථාන කිරීමෙන් දෙමවපියන්ට සැල්ලකීමෙන් ආචාර සම්පන්නවීමෙන් අවවමු වශයෙන් ගිහි ප්‍රජාාව පංචසීලේ පිහිටීමෙන් ස්වාමින් හා සලාසාමනය රූපසප පනසලි පිරිසුදු කරගැනීමෙන් මේ තත්ව බරුණ වෙනස් කරගෙන අපිට සැසිල්හිමි කරගන්න පුළුවන්.